මම ආයාචනයක් කරන්න කැමති අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු උත්තරීතර 225ක් මන්ත්‍රීවරුන් සිටිනවා මේ 225 ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විපක්ෂය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් නියෝජනය නොකරන අනිත් පක්ෂ නියෝජනය කරන සහ ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් සිටිනවා මම ඔබලා 225 දෙනාගෙන්ම එකම එක දෙයක් ඉල්ලා සිටිනවා මේ රටේ සිටින සියලුම ජනතාව වෙනුවෙන් දවස් දෙකක් නිරහාරව ඉඳලා ග්ලයිසමික් රේට් එක ඔබේ ශරීරය තුල සිදුවන ආහාර නැති වෙනකොට ඇඟ වෙව්ලාගෙන දැනෙන වෙව්ලීම පොඩ්ඩක් අත්දැක බලන්න අපේ රටේ දරුවන්ට ආහාර නැහැ කියලා අම්මලා යනවා පොලිසියට ආහාර ඉල්ලගෙන ලෝකයේ තිබෙන සියලුම සංවිධාන ළඟ දන වැටෙනවා ගිහිල්ලා එන්ජීඕ නඩ ඉස්සරහා සල්ලි ඉල්ලගෙන ආහාර නැති නිසා මේ අපේ රටේ දරුවන්ට කන්න දෙන්න ඕන නිසා අම්මලා තාත්තලා මේක මේ රටට සිද්ධ වෙලා තිබෙන මොන තරම්නම් අයහපතක්ද ඔබ තුමන්ලා 225ක් මේ රට නියෝජනය කරමින් අර උත්තරීතර මන්ත්‍රණ සභාවක ඉඳගෙන ඔබලාට දැනෙන්නේ නැතිනම් ඇඟ වෙව්ලන වෙව්ලිල්ල මිනිස්සුන්ට කන්න නැති වෙනකොට බඩගින්න ඉවස ගන්න බැරි වෙනකොට අඹ ගෙඩි කනවා ගස් ලබු ගෙඩි කනවා කෙසෙල් බඩ කනවා කෙහෙල් අමුවෙන් උයල කනවා පොලොස් ගැට තම්බල කනවා අවුරුදු 250කටත් 2500කටත් වඩා ආහාර පිළිබඳව ඉතිහාසයක් තිබෙන අපේ පොළව අද ආහාර නැති කාෂ්ටක පොළවක් බවට පත් වෙලා වැවෙන බඩ ඉරිඟු කරල වැවෙන්නේ නැති බඩ ඉරිඟු කරලක් බවට පත් වෙලා වැවෙන වී ඇටය වැවෙන්නේ නැති වී ඇටයක් බවට පත් වෙලා ප්‍රතිපත්ති ගෙනල්ලා තිබෙන්නේ ඒ ප්‍රතිපත්තිය තුලින් වෙනත් රටකට ආදායම ගෙන යන්නයි ඔවුන් සංවිධානය වී ඇවිත් තිබෙන්නේ මෙරටේ වගාව නැති කරලා දමන්නයි ගොවියෝ අද දවස් ගණනාවක් තිස්සේ ආහාර නැතිව වර්ජනය කරනවා ඒ වර්ජනය කරන්නේ අලින් ටිකව අයින් කරලා දෙන්න කියලා මහා රජයෙන් මේ රට පාලනය කරන අලි ඇවිල්ලා වනසනවා ගෙවල් වනසනවා ඇත්තටම මේවා ඔබලාට පෙනෙන්නේ නැද්ද ඇත්තටම මේවා ඔබලාට ඇහෙන්නේ නැද්ද පුංචි දරුවන් අපේ රටේ විකිණෙනවා ඔබලාට පෙනෙන්නේ නැද්ද සමහරක් අය අද කියන්නේ ඇවිල්ලා තිබෙනවා අන්තිමට අපේ ගෑනුත් අපි විකුණමුයි කියලා ලැජ්ජ නැතුව ඔබලා කතා කරනවා පාර්ලිමේන්තුවේ මේක නීතිගත කරන්න ඕනේ කියලා ඔබලට දේරෙන්නේ නැද්ද මේ රටේ කාන්තාවෝ කියන අය සભ્યත්වයේ පිරිච්ච ගෑනු කියන එක ඒ අය හොඳට ඇඟ වැහෙන්නේ ඇඳ අය කියන එක අපේ ආච්චිලා ආච්චිලාගේ ආච්චිලා කාලේ වක්කත් ඇඳුන් නැතුව ඇවිද්ද ගෑනු හිටියද මේ රටේ කවුද මේ කියන අය මේව ඇවිල්ලා නීතිගත කරන්න කියලා කීයක් නම් මුදල් දීලාද ඕව කියවන්නේ ඒ අයට කියලා මම නැගී සිටිනවා කාන්තාවක් විදිහට මුළු ශරීරයම වැහෙන්න ඇදපු ඇඳුම් ඇඳුම් ඇදපු ජාතියක් ශ්‍රීලංකන් ජාතිය කියලා කියන්නේ අපිට ලැජ්ජයි ඔය කතා ඇහෙනකොට මේක නෙවෙයි මේ රටේ සියලුම කාන්තාවන්ගේ මතය කාන්තාවන් පාරට බස්සලා ලස්සන අපේ තරුණ දියණියන් රාත්‍රියේ ඇවිදිනකොට ඇයව රූපගත කරලා ඒ රූපගත කිරීම ගෙනල්ලා වේදිකාවට කියනවා මෙන්න අපි දැන් මෑයවත් විකුණන්න අවස්ථාව ලබා ගත යුතුයි කියලා මොන්නතරම්නම්
ලැජ්ජ සහගත කතාවක්ද ඔය කියන්නේ ඔබලා? රටේ ඉඩම් විකුණනවා. රටේ දරුවෝ ටික විකිණෙනවා. රටේ කාන්තාව ටික පිටරටට බැල මෙහෙවර කමට විකිණෙනවා. අපේ රටේ තරුණ දරුවන්ව විකිණෙනවා. පුංචි පුංචි රස්සාවල් වලට වෙනත් රටවල් වලට. සමහර අය කියනවා යුරෝපයේ වතු වල ෆාම් වල ගෙඩි කඩන්න අපේ දරුවෝ ගෙනියනවා කියලා. ඇයි මේ අපේ තරුණයාව අපි වැඩිහිටි පර්තන් තරුණයෙක් බවට පත් කරන්නේ කාගේවක්වත් වත්තක පළතුරු ගෙඩි කඩන්නද? කාගේවක්වත් ඉඩමක කුණුව අකුල්ලන්නද? එහෙම නැත්නම් තනකොළ ගලවන්නද? අපේ තරුණයා තමයි අපේ අනාගතය. මේ තරුණයාව අධ්‍යාපනයේ අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ ලබා දෙන්නේ ඒ තරුණයා මේ රටේ ජීවත් කරවන්න සහ ඒ තරුණයා මේ රට ගොඩනගන්නයි. උන්ට කරන්න බැරි වෙනකොට ඔවුන් කියනවා අපි රට රැකියා ගේනවා කියලා. අවුරුද්දක් පාසා රට රැකියාවට යවමින් විදේශ ආදායම ගෙන එන්න හදන අමාත්‍යවරු පිරිසක් අපිට සිටින්නේ මොන තරම්නම් ඔවුන්ගේ මොළවල තිබෙන්නේ වැඩකට නැති යෝජනාද? ආර්ථිකය ගැන දන්නේ නැත්නම් අඩුම තරමින් ඔබට ළඟම තිබෙන රටේ ආර්ථිකය ගොඩනැගිච්ච ආකාරය හිතන්න. අපි කියනවානේ දැන් කෝවිඩ් නිසායි අපිට මේ සියලු වදුරු වලට මුහුණ පාන්න සිදු වෙලා තිබෙන්නේ. එතකොට අපිට ළඟම තිබෙන ඉන්දියාවේ තමිල්නාඩුව 100%ක් ආදායම හම්බ කරේ කෝවිඩ් කාලෙත් එක්ක. ඒ ළඟම තිබෙන කේරළය 110%ක ආදායමක් හම්බ කරලා තිබෙනවා කෝවිඩ් එක්ක. නේපාලය ඉතාම කුඩා රටක්, අඩුම තරමේ ගුවන් තොටුපළේ ප්ලේන් 10ක්වත් නැති රටක් 100%ක් ආදායම හම්බ කරලා තිබෙනවා කෝවිඩ් එක්ක. එතකොට තායිලන්තය රම්පෙ කොළේ ඉඳලා කොච්චි කරලේ ඉඳලා තමන්ගේ රටේ වැවෙන බිලින් ගෙඩිය පවා ලෝකයට විකුණමින් 100%ක් ආදායම හම්බ කරලා තිබෙනවා කෝවිඩ් එක්ක. එතකොට බූතානය, එතකොට තායිලන්තය, තායිවානය, එතකොට බංගලාදේශය අපිට තිබිච්ච සියලුම ඇඟලුම් කර්මාන්ත ශාලා අද බංගලාදේශයේ අරිනවා අලුතෙන්. ඔවුන් ඇඟලුම් කර්මාන්ත ශාලා සියල්ල ඔවුන්ගේ අතට අරගෙන තිබෙනවා. මෙහි තිබෙන විශ්මයජනක දේ නම් බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තයට රෙදිපිලි නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ ප්‍රාන්තය තුලිනුයි. ඉන්දියාව මහා පරිමාණයෙන් හම්බ කරනකොට බංගලාදේශයේ ඊටත් වඩා මහා පරිමාණයෙන් හම්බ කරනවා ඇඟලුම් කර්මාන්තය තුලින්. සත්‍ය කතා කරන්න, සත්‍ය දකින්න ඔබ තවමත් බයවන්නේ ඇයි? ඇයි ඔබට මේ ගණිත පේනින්නේ නැත්තේ? ඇයි ඔබට මේ ආර්ථිකයේ වැටීම දැනෙන්නේ නැත්තේ? ඔබ කියන්නේ ඩොලර් එක නැති වුණේ ලංකාවට මේ මාස කිහිපය තුල කියන එකද? ඔබ ඒ තර්කයට එකඟ වෙනවද? ලෝකයේ වටේම සිටින ශ්‍රී ලාංකීය කියන මිනිස්සු මේ තර්කයට එකඟ වෙනවද? ලංකාවේ සිටින බුද්ධිමත් ජනතාව සහ ගෙදර දොරේ ආදායම වියදම් කරලා කඩේට ගිහිල්ලා බඩු ගන්න අම්මට පවා දැනෙනවා අපේ රටට වෙලා තිබෙන දේ. තනි කරම මේ රට ඇදගෙන ගිහිල්ලා තිබෙන්නේ ආර්ථිකයේ වැට්ටීමකටයි. ආර්ථිකයේ වැට්ටීම පටන් ගන්නේ අර 225න් පමණක් නෙවෙයි. ආර්ථිකයේ වැට්ටීම පටන් ගන්නේ මේ සඳහා ප්ලෑන් කරන කණ්ඩායමත් එක්කයි. කවුද ප්ලෑන් කරන්නේ රටේ හාල් ටික නැති කරන්න? කවුද ප්ලෑන් කරන්නේ අපේ තේ කර්මාන්තය? තේ කොළ ටික ලෝකයටම තේවික්ක රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. අද එතකොට අපි පමණද ලෝකයට තේ විකුණන්නේ? අපේ නම්බර් එක එන්නේ අනිත් ඇෆ්‍රිකාවේ කෙන්යාවත් අපිට වඩා ඉහළින් ඉන්නේ. අපි ළඟ තිබෙන ඉන්දියාවත් අපිට වඩා ඉහළින් ඉන්නේ. චීනය සීත දේශ ගුණයක් තිබෙන චීනය ඉන්නෙත් අපිට වඩා ඉහළින්. ජපානය, තුර්කිය
අද මේ වෙනකොට තුර්කියේ කඳුවල තේකොළ පිරිලා මුළු යුරෝපයටම තුර්කිය තේ විකුණනවා. අනේ අපේ රටට වෙච්ච දේ මේ ගැන කතා කරනකොට අපිට බනින පිරිස වැඩි. ඒත් මම කියනවා ඔය බයින පිරිස අතරෙත් අනිවාර්යෙන්ම මිනිස්සුයෝ කියන පිරිස සිටිනවා. මේක තේරුම් ගන්න පුළුවන් වෙච්ච, මේක තේරුම් ගත යුතුයි. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් උතුරේ සිට දකුණට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා අපේ බිම් ටික, ඔබේ බිම් ටික මතු පරපුරට දෙන්න තිබෙන අපේ දායාදය. අපි කියනවනේ දුටු ගැමුණු රජතුමා අපේ රට එක්සේ සත් කරපු රජතුමා කියලා. අපිට කියන්න වෙයිද ඉස්සරහට අපේ රට විකුණපු කවුරු හරි ගැනත් ඒ විදිහට එක්සේ සත් කරලා ලංකාව අතට දුන්න කෙනෙක් කියලා කියන්න බැරිද කාට හරි? මේක විකුණන විකිනෙන කාලයක් නම් රට වෙනුවෙන් නගන හඬ කුමක්ද ඔබ? ඔබ කොතනද සිටින්නේ? ඔබ කොහොමද මේ රට පාලනය ආරක්ෂා කරගන්නේ? ඔබ කොහොමද මේ වෙනුවෙන් නැගී සිටින්නේ? මොකක්ද ඔබේ කාර්යය තමන්ගේ රට වෙනුවෙන් කළ හැකි? මම අහන්නේ ඒකයි. ඔබ ගෙදර සිටින අම්මා කෙනෙක් නම් අම්මේ ඔබටත් කාර්යයක් තිබිය යුතුයි. මේක ඔබේ රට. ඔබට විශාල ගෙවල් දොරවල් නැති වුණත්, යාන වාහන නැති වුණත්, ඔබට මේ අහස අහස්තලයේ යට ගහක් යට හරි ඉඳගෙන ඉන්න පුළුවන් වෙච්ච භූමියක් අපිට තිබෙනවා කියන ආත්මීය විශ්වාසය තිබිය යුතුයි. මේක මගේ රට කියන එක. අද සෙරප්පු දෙකක් ගන්න බැරුව රබර් කෑලි දෙකක් කකුලේ දාගෙන යන කී දෙනෙක් නම් ඔබට මග තොටේදී හමු වෙනවද? අවුරුදු ගානකටම අලුත් ඇඳුමක් ඇඳේ නැති අය කී දෙනෙක් හමු වෙනවද? හොඳට ආහාර වේලක් ගත්තේ නැති මිනිස්සු කී දෙනෙක් ඔබට මුණ ගැසෙනවද? ඔබ කතා කරනවද ඒ අය එක්ක? මේ රටේ ජීවත් වෙලා මේ රටේ ඉපදිලා මැරෙන කනොත් අර 5 star එකකට ගිහිල්ලා ආහාර වේලක් කාලා නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ? ඇයි ඔබට ඒව දැනෙන්නේ නැද්ද? ඔබට දැනෙන්නේ ඔබ බහින වාහනේ තිබෙන ශබ්ද විකාශන යන්ත්‍රයේ නැගෙන සින්දුව පමණක්ද? ඔබ පැලඳගෙන සිටින පිටරට හදපු සපත්තු දෙක පමණක්ද? ඔබ ඇඳගෙන සිටින පිටරටින් හදපු ඇඳුම පමණක්ද? ඔබ අකාබනිකයි, ඔබ ව්‍යාජයි, ඔබ කාබනික නොවි. ඔබ මේ රට කාබනික කරන්න හදන්නේ මේ අසරණ ජනතාව වට්ටලා රටේ ජනතාවගේ භූමිය වෙනත් මිනිසුන්ට පුදන්න නම් ඒක ඉතාම වැරදි. රට ගොඩනගන ආර්ථිකය ඩොලර් එක නම් ඔබ දැනගන්න ඕනේ ඩොලර් එක අපිට කවුරුවක්වත් ඇවිල්ලා මල් වට්ටියක් දෙනවා වගේ අපේ අතට දීලා යන්නේ නැහැ. අපි ඩොලර් එක හම්බ කරන්න ඕනේ. ලෝකයේ ඩොලර්, මම මේක අද කියන්න ඕනේ ඔබලාට, ඩොලර් එක මුදල් නෝට්ටුව විදිහට නිර්ණායය කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් එක නිර්ණායකය විදිහට මුදල් ගනුදෙනු කරන්න ලෝකීය ගෝලයේ නිර්ණායකය විදිහට නිර්ණායය කරනකොටම එහි බලවත් අර්ථයක් තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ මුදල් වලින් අපිට ඉහාට ගනුදෙනු කරන්න බැහැයි කියන එකයි වෙනත් රටක් සමග. දිගින් දිගටම දිගින් දිගටම මේ රටේ ජනතාවට අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය වෙනත් රටවල නිෂ්පාදනය කරනකොට අපි අපේ රට තුල ඒවා ගන්නකොට පමණක්, අපි කිසිවක් නිෂ්පාදනය නොකරනකොට ඩොලර් එක කියන වටින මුද්‍රාව අපි අතර ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් බවට පත් වෙනවා.
මෙන්න මේක තමයි ලෝකයට ඕන වෙච්ච දේ. අපිව මේ තත්වෙට ගෙන එන්නයි. ඔබ ඩොලර් එක නැති කර නැහැයි කියලා බඩු ගන්න බැරි වෙනකොට අපේ රට කඩා වැටීම පටන් ගන්නවා. රට කඩා වැටීම කෙතරම් වෙනවාද කියනවා නම් පිටරට අයගේ මුදල් වලට විශාල අගයක් සහ අපේ රටේ භූමියට අඩු අගයක් ලැබෙන්න පටන් ගන්නවා. මම හිතනවා මේක ඔබට දැනේ. මම මේ කියන දේ ඔබට වැටහෙයි. ඔබලා මට මොන දේ කියලා බැන්නත් මට කමක් නැහැ. අඩුම තරමේ ඔබලාගේ මනසට මේක වක්කත් යොදා ගන්න. මේ රට ආරක්ෂා වෙන්න ඕනේ කියන එක විතරක් අපි මේක ගැන කතා කළ යුතුයි කියන එක ගැනවත්, අපි මේ රට ගොඩට ගෙන ආ යුතුයි කියන එක ගැනවත් තමන්ගේ ඔළුවට යොදා ගන්න. මොකද මම මෙහෙම කියන්නේ, අපි වටේ තිබෙන සියලුම රටවල් කෝවිඩ් එක තිබෙන මේ ව්‍යසන කාලේ 100%ට 150%කට වැඩි ආදායම හම්බ කරලා, අද අපේ රටේ අමාත්‍යවරු වෙනත් රටවල් වලට ගිහිල්ලා අපේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන් වෙච්ච ආහාර හොයනවා. ආහාර නැතිවීමේ අර්ථකථනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2015දී නිර්ණය කරනවා. මේ ලෝකයේ ආහාර හිඟියක් ඉස්සරහට එනවා කියලා. අපි 2015න් පස්සේ වවන්න ඕන කරන අපේ වගාබිම් වවනවා වෙනුවට අපි වගාබිම් අත්හරිනවා. අපි වගාබිම් ටික කෑලි කරනවා. අපි ගෙවල් හදනවා. අපේ පරිසරයේ තිබෙන හැම ඉඩමක්ම අපි සුද්ධ කර කර අපි ඒකේ බිල්ඩින් එකක් ගහනවා කාට හරි කුලියට දෙන්න කියලා. මේවා ඇවිල්ලා හොඳ ආර්ථිකව හිතන සංකල්ප නෙවෙයි. ඒ නිසා මං ආර්ථිකයේදී තවදුරටත් කියන්න ඕනේ, ලංකාවේ කෘෂි ආර්ථිකය කියලා කියන්නේ මේ රට ස්වයංපෝෂිත කරගෙන මේ රටට කිසිවෙකෙන් ආධාර නැතිව තනියම නැගී සිටින්න පුළුවන් වෙච්ච ව්‍යාපාරයක්, ව්‍යාපෘතියක්. කෘෂිකර්මය මේ රටේ හරියට කරුණා නම් කිසි දෙයක් අපිට අවශ්‍ය කරන්නේ නැහැ. කන්න ටික තිබෙනවා නම් අපිට බොන්න වතුර ටික තිබෙනවා. අපිට බොන්න වතුර ටික තිබෙනවා නම් අපිට ඉලෙක්ට්‍රික් උත්පාදනය කරන්න ඉතාම ලෙහෙසි. ලෝකෙ හුඟක් රටවල් තිබෙනවා මේ මුහුදු වතුර තුලින් ඉලෙක්ට්‍රික් නිෂ්පාදනය කරන. ලංකාව වටේම තිබෙන්නේ මුහුද. ලංකාව වටේම තිබෙන මුහුදෙන් පැය 24ම හොඳට විදුලිය දීලා පිටරටට විකුණන්න පුළුවන් වෙච්ච විදුලියක් උත්පාදනය කරන්න තරම් මේ රටේ බලයක් තිබෙනවා. මේක නොපෙනෙන, මේක ගැන දන්නේ නැති, මේවා ගැන අවබෝධයක් නැති මිනිස්සු පිරිසක් මේ රට විනාශ කරනවා. ඒක බලාගෙන ඉන්න බෑ. මම හිතනවා මම මේ කතා කරපු ටික ඔබට වැටහෙයි කියලා. මට සමාවෙන්න මගේ අතින් වරදක් කියුණා නම්, නමුත් මට ඉවස ගන්න හරි අමාරුයි. මේ බිම් අඟල විකිණෙන එක නතර කරනවා නතර කරනවා මයි. විකිණෙන්න නම් දෙන්නේ නෑ මේ මහ පොළව. අපේ රට අයිතිය තිබෙන්නේ මේ රටේ ඉන්න මේ අහිංසක මිනිස්සුන්ටයි. මටවත් ඔය වේදිකාවේ හඬ නගන කාටවත් නෙවෙයි, මේ රටේ මහ පොළවේ දුක් විඳින අහිංසක මිනිස්සු. ඒ මිනිස්සුන්ට යන්න තැනක් නෑ. මට ඕනම් පුළුවන් වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. නමුත් මේ රටේ අසරණ මිනිස්සු, ඒ මිනිස්සු හදවතින්ම ශ්‍රී ලාංකිකයි. ඔබ ඔවුන්ට මෙවැනි විපතක් කරන්න උත්සාහ ගන්න එපා. ඒකට මහ පොළොවක්වත් ඉවසන්නේ නැහැ. මේ ලෝකය පාලනය කරන හැම කෙනෙක්ම ඒක ඉවසන්නේ නැහැ. මේ රටේ ශ්‍රී ලාංකීය කියන මිනිස්සු ඉතාමත් අහිංසකයි. ඒ මිනිස්සුන්ට මේ විදිහට කරන්න එපා. ස්තුතියි. Multilac, Color the World, Sri Lankan. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.